අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 i10 ප්‍රවෘත්ති සමගින් මම චාරිත්‍ර දනංජය බමුණු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව ඡන්දයකින් තොරව සම්මතයි රට වෙනුවෙන් එකට සිටිමු උත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්තිය හිට සිරිකොත ගමට මීළඟ අදියර රජ රටට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරුණු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සමානුග්‍රහය යටතේ යෝජනාව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කෙරුණේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් කිසිවක් යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ. ඒ අනුව කිසිදු ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත වුණා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය වගවීම සහ මානව හිමිකම් මැයින් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත වීමත් සමග 2015 වසරේ ඔක්තෝබර් මාසයේ ඇති කරගැනුණු යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලැබෙනු ඇත. රටේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුවේ පැවති ජගත් වනාන්තර දින සමරුම් උත්සවයට එක්වීමෙන් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. जगत् वनांतर दिन सेमरुम उत्सवय पोलोन्नरुव दिबुलागल वेहरगल महाविद्यालयदी पवत्तुना ईट सहभागी वीम सदहा एम विद्यालय वेत पेमिनी जनाधिपतितुमाट सिसु दरुदरियन्किन लबुने उनुसुम पिलिगनीमाक विद्यालय बौद्ध मंदिरय वेत गिय जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा आगमिक वतावत्तुल निरतवीमेन अनतुरुव विद्यालय प्रतिसंस्करणे केरुणु पंतिकांबर सिसु आयतेट पत्किरीमद सिदुवुना विद्यालय भूमि पलयाक्त रोपने कल जनाधिपति तुमा जगत वनांतर दिन सेमरुम उत्सवे टेकुए इन अनतुरुवाई පිපිතෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ප්‍රදේශයේ පාසල් 7කට පුස්තකාල පොත් කට්ටල ලබා දීම හා සිසුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයද අඩු ආදායම් ලැබී පවුල් සඳහා නිවාස ආධාර ලබා දීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිට මියගිය හා ආබාධ තත්ත්වයන්ට පත් වූ මින්ම සිංහරාජ වනාන්තරයේ ජාන කොල්ලේ වැටලීමට දායක වූ නිලධාරීන් අගෙමින් සාතික පත් ප්‍රදානය කිරීමද සිදු වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සෑම රටකම පුරවැසියන් දරුවන් රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා වනාන්තරය සාකා ආරක්ෂා කරන්න. ඔබ මාධ්‍ය තුල දකින්නට ඇති මීට කලින් රජයක් මුගත් පියවරක් ගත්තා ගස් කපන විදුලි කියත් රජේ ලියාපදිංචි කරන්න නියෝගයක් නිකුත් කළා. මෙවැනි තීන්දුවක් ගන්න පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම තුල දැන් කවුරුත් කිව්වා ලංකාවේ වන ඝනත්වයේ 128ක් විතර කියලා. මේ 128ක වන ඝනත්වයේ ප්‍රමාණය තිබෙන්නේ වැඩි ප්‍රමාණයක් මේ රටේ උතුරු ප්‍රදේශයේ. උතුරු ප්‍රදේශයේ වනාන්තරය මේ විදිහට ආරක්ෂා කළේ කවුද? LTTE නායක ප්‍රභාකරන් කරන සියලු දේවල් වැරදි කළා. ඔහු ම්ලේච්චේ. ඔහු ත්‍රස්තවාදී. ඔහු කළ එකම හොඳ වැඩේ තමයි වනාන්තරය ආරක්ෂා කරපු එක. වනාන්තරය ඔහු ආරක්ෂා කළේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඔහු ත්‍රස්තවාදී ගරිල්ලා නායකයෙක් යුද්ධේ නැවති අනෙක් සියලුම ප්‍රදේශවල ලංකාවේ අනෙක් පළාත්වල වනාන්තරය විනාශ වුණා. දේශපාලඥයෝ දූෂිත ඇතැම් රාජ්‍ය නිලධාරීන් දැව ජාවාරම්කාරයෝ නීති විරෝධී වැඩ කරන ව්‍යාපාරිකයෝ රටේ වනාන්තරය විනාශ කළා. ප්‍රභාකරන් ප්‍රභාකරන්ගේ කොටස ආරක්ෂා කරගත්තා. අපි වනාන්තරයේ දැන් තියෙන ටික ආරක්ෂා කළේ නැත්නම් තව අවුරුදු 15ක් යනකොට මේ රට සම්පූර්ණයෙන්ම කාන්තාරයක්. ඒතකොට දැන් අපි ප්‍රධාන වශයෙන්ම අලුත් වනාන්තර 132ක් ඉලක්ක කරලා තිබෙනවා. රාජ්‍ය මාත්‍ය අජිත් මාන්නම් පෙරම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විල්පත්තු අභය භූමියේ අලුතින් වන විනාශයක් නිරීක්ෂණය නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනය කරනවා.
විල්පත්තු ප්‍රදේශයේ සිදු වී යයි කියන වන විනාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2015 වර්ෂයේ සිට ආවේක්ෂණ මෙහෙයුම් තුලින් දත්ත වර්තා රැස් කර තිබෙනවා. පසුකී කාලය තුල සිදු කරන ලද ආවේක්ෂණ දත්ත වර්තා සහ මෑත කාලීන වර්තා සංසන්දනය කර බැලීමේදී අලුතින් වන විනාශයක් දැක ගැනීමට නොමැති බවයි ආරක්ෂක මාත්‍යංශයේ කියා සිටින්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විල්පත්තු අභිභූමිය ආවරණය කෙරෙන පරිදි ආවේක්ෂණ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බවයි ආරක්ෂක මාත්‍යංශය සඳහන් කරන්නේ. ඊට අදාළ දත්ත සහ වීඩියෝ දර්ශන ගුවන් හමුදාව මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. සිරිකොත ගමට මීළඟ වැඩසටහන අනුරාධපුරයේදී පැවැත්වෙන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මෙවර මැයි දින පෙළපාලියද උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අද විශේෂයෙන්ම අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කරේ ඉදිරි ජාතික මැතිවරණ සඳහා පක්ෂය සංවිධානය කිරීමේ වැඩ කටයුතු. විශේෂයෙන්ම අපි තීරණය කරන ලැබුවා මැයි දින රැළිය ඉතාම උත්කර්ෂවත් ආකාරයෙන් කොළඹ පවත්වන්න ඒ සඳහා සංවිධාන කටයුතු කරන්න. ඒ වගේම මැයි දින කමිටුවක් පත් කරනු ලැබුවා. ඊට අමතරව අපි ඉදිරි කාලයේ නැවතත් සිරිකොත ගමට වැඩසටහන මාසින් මාසෙට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඊළඟ සිරිකොත ගමට වැඩපිළිවෙල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවත්වන්න තීරණය කරනු ලැබුවා. මේ දිනය අපි එන්නෙන් දැන් කැම්බල් පාකෙන් ඊට පස්සේ ගෝල් ෆේස් පිටනේට දැන් රාජපක්ෂ වරුන්ගේ පොහට්ටුවේ ගෝල් ෆේසෙන් පටන් අරන් කැම්බල් එකට දැන් පල්ලෙහාට පල්ලෙහාට යන්නේ. ඉතින් අපි දැන් එන්නෙන් අපේ ජනතාවත් ඒ මං හිතන්නේ පාක්ෂිකයොත් එකමුතු වෙලා ශක්තිමත් භාවයකින් කටයුතු කරන බවත් අපි හරි වෙලාවට පීක් වෙනවා කියන එක තමයි මේ අපි එක්සත් ජාතිපක්ෂ ඉදිරි මැතිවරණය සඳහා හොඳ පදනමක් ඇති කරගෙන තිනවා කියන එක තමයි අද සාකච්ඡා වුණේ. සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සිදු කළ බවට එරට මාධ්‍ය පළකර වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පළකර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ බව පෙන්වා දී තිබෙන්නේ. සිංගප්පූරුවේ පිටුවහල් නීතියට අනුව පුද්ගලයෙකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛන කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් ලබා දී නොමැති බව එම පුවත්පත් වාර්තාවල සඳහන් කර තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු එවන් ප්‍රකාශයක් සිදු කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෑතකදී බැඳුම් කර වංචාවට සම්බන්ධ සිංගප්පූරුවේ වෙසෙන බව පැවසෙන අර්ජුන් මහින්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරු රජය අවධානය යොමු කරමින් එරට අග්‍රාමාත්‍ය ශ්‍රියන් ලුංග මහතාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ නිල ප්‍රකාශය පදනම් කරගෙනයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස ශ්‍රී ලංකා රජය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල ඉල්ලීමක් 2018 වසරේ මැයි 20 වනදා සිදු කළ බවට එම නිවේදනයේ සඳහන්. එම ඉල්ලීම දැනටමත් සිංගප්පූරුවේ නීතිපතිවරයාගේ අවධානයට යොමු වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක ලේකම්වරයා ඇතුළු මෙරට අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා. සිංගප්පූරුවට අදාළ උදර්පණ නීතිය වන්නේ එරට ක්‍රියාත්මක උදර්පණ පනතයි. එම පනතේ දෙවන පරිච්ඡේදයට අනුව 18 වන වරදට සමාන වරදක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිදු කර ඇති බව කොටුව මහේස්ත්‍රාත්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්. එම වාර්තාව පදනම් කරගනිමින් පසුගිය වසරේ අප්‍රේල් 19 වනදා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරින්තුවක් නිකුත් කර ඇති අතර එම වරින්තුවද සිංගප්පූරු රජය වෙත ඉදිරිපත් කළ උදර්පණ ඉල්ලීම සමග යොමු කර තිබෙනවා. ජනාධිපතිතුමා සිංගප්පූරුවේ කළ නිල සංචාරයේදීද අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ එකී පදනම මත බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණය කිරීමට අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා රජය මගින් සිංගප්පූරු රජයට ලබා දී ඇති බවත් එම පදනම මත සිංගප්පූරු බලධාරීන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නොතිසි නිකුත් කිරීම සිදු කළ යුතු ඇති බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා මෙරට නීතිපතිවරයාට දැනුම් දීම සිදු කර තිබෙනවා. මෑතකදී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුවට යොමු කිරීමට මේ වන විටත් කටයුතු කෙරෙමිනුයි පවතින්නේ. සිංගප්පූරු විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කරන ලදයි කියන වාර්තාවක් පදනම් කරගනිමින් එරට මාධ්‍ය පළකර තිබූ වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍යවල පළවී තිබූ ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව රජයේ අදහසයි. යෝන්පුර වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍ය සාගර රත්නායක මහතා අද සංචාරයක නිරත වුණා. යෝන්පුරයේ තරුණ තරුණියන්ට ඇති අඩුපාඩු හඳුනා ගනිමින් ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා. යෝන්පුර තරුණ නායකයින්ට පදක්කම් පැළඳවීමේ උත්සවයක්ද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අභියෝග වලට මුහුණ දීලා මේක සාර්ථක යෝන්පුරයක් කරගන්න එක තමයි පැවරෙන කාර්යභාරය. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ
හුදෙක් යෝන් පුරයක් පවත්තලා තරුණ තරුණියෝ කණ්ඩායමක් මෙතෙන්ට ගෙනහල්ලා ඔවුන්ට සතුට විනෝද වෙන්න අවස්ථාව ලබා දීලා එතනින් මේ දේ නවත්තන්න නෙමෙයි මේ වගේ වැඩසටහන් වලට නායකත්වය ලබා දෙන්න අවස්ථාව දීලා මතුවෙන ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් තරුණ නායකයෝ පිරිසක් බිහි කරන්න අනාගතය බාර ගන්න ඉන්න තරුණ නායකයෝ වර්තමානයේ නිර්මාණය කරන්න මේ අතර යෝන්පුර නගර සභාවේ නගරාධිපති ප්‍රභාත් ලියනගේ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා අධ්‍යාපන සෞඛ්‍ය ව්‍යවසායකත්ව ආදී වශයෙන් වෘත්තීය පුහුණු ආයතන රාශියක් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ ආයතන 100 ගණනක් සහභාගී වෙන රැකියා බැංකුවක් ක්‍රියාත්මක වෙනවා ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා තරුණ ගම්මාන තුනක් මේ හා සමගාමීව ආරම්භ කරනවා අමාත්‍යාංශ ගණනාවකින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා 2017 අවුරුද්දේ අපි යුත්තිතරන් කියලා වැඩසටහනක් කළා ඒකේ ඒක මේ රටට සුවිශේෂී පණිවිඩයක් දුන්නා හැබැයි මං හිතන්නේ ඒක කවුරුත් එච්චර උණුසුම්ම ගත්තද කියලා මොකද ID එක අපි පිටුලා කරනවා යුත්තිතරන් වැඩසටහන ප්‍රධාන වේදිකාව ආශ්‍රිත 29 වෙනිදා ලෝක වාර්තාවක් පිටවන්නට සැලසුම් කළා තැන එතම අපේ යූත් විත් ටැලන්ට් වැඩසටහන ඔස්සේ ඔබට මතකද පළවෙනි ස්ථානය ගත්ත 2018 නේ ඔව් ජනක කියන අර ශක්තිමත් කෙනෙක් මේ ස්ථානය ගිනස් වාර්තාවක් යන කටයුතු කරන එකත් මම හිතන්නේ මේ භූමිය ඉතිහාසගත වෙයි ඒ කියන කාරණාවත් එක්ක රට වෙනුවෙන් එකට සිටීමේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා රට විනුවෙන් එකට සිටුමු පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උළෙල හෙට පෙරවරුවේ පුත්තලම ශක්ති ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා ජනාධිපති කාර්යාලයේ මෙහෙවන ජාතික සංවර්ධන ව්‍යාපෘතිය වන මද්‍රව්‍ය නිවාරණ දරුවන් සුරකිමු පරිසර සංරක්ෂණ යන ජාතික වැඩසටහන් ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ ක්‍රියාත්මක කරන සංවර්ධන සහ සමාජ සුභසාධන වැඩසටහන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කරමින් ජනතාවට උපරිම සේවාවන් සහ ප්‍රතිලාභ ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි එහි පළමු අදියර පුත්තරමේදී ආරම්භ වූයේ පසුගිය 18 වනදායි ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 16ක ග්‍රාම සේවා වසම් 332ක් ආවරණය කරමින් මහජන සේවාවන් රසක් ක්‍රියාවට නැඟුණා ලෝකයේ හොඳම නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල් කීපයක ඇති අත්‍යවශ්‍ය ඖෂධ හිගේ හේතුවෙන් රෝගී නිමහත් අපහසුතාවයට පත් වී ඇති බව වාර්තා වෙයි. මේ ඖෂධ කාණ්ඩ අතර සාමාන්‍ය දිනපතා භාවිතා වන ඖෂධ මෙන්ම විශේෂයෙන්ම පිළිකා සඳහා භාවිතා වන ඖෂධ සහ වකුගඩු ඇතුළු අවයව බද්ධ කිරීම සඳහා අවශ්‍ය ඖෂධ වේදනානාශක සහ ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක්ද වෙයි. ඔක්තෝබර් මාසේ 25 වෙනිදා වෙනකොට මේ ලංකාවේ කිසිම රෝහලක එක පෙත්තක් එක කරලක් හිඟ ඇති වුණ නැහැ. මතක තියාගන්න. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට විතරක් දුන්න මිලියන 50 කෝටි 5ක් අතේ තියාගන්න. ඒගොල්ලන්ට ඔක්කොම දුන්න මම උපදේශ කිසිම රෝගියෙකුට බෙහෙත් වලට වියදම් කරන්න දෙන්න එපා. අපිට දන්නලා තියෙන්නේ මාර්තු මාසේ අග වෙනකොට සියලුම ඖෂධින්ගේ අපිට පුළුවන් නැති කරන්න. එතකොට මට ඇවිල්ලා මැජික් වෙන්නන්න බෑ. මේව ටෙන්ඩර් නැතුව මට බඩු ගෙන්නන්නත් බෑ. දවස් 52 ඇතුළත ගිහිලා බලන්න එක LC එකක් ඇරියේ නැහැ. එක සතපහක් වියදම් කරන්නේ නැහැ ඖෂධයක් ගන්න. මතක තියාගන්න. සම්පූර්ණයෙන්ම ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩර් එකම කෑවා. කාලා විනාශ කරලා දැන් කියනවා ඖෂධ නැහැ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානය ආවනේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. එතුමා කිව්වා ලංකාවට වඩා හොඳ රටක් නැහැ. 70 සංවත්සරේ තියන්න. ලංකාවට ආවා. සංවත්සරේ තිව්වා. ඒක ඉවර කළා ප්‍රවෘත්තිමත් සාකච්ඡාවක් තිව්වා. ඒකදී අපේ මාධ්‍ය වේදිනුත් මේ මානසිකත්වයෙන් ඇහුවා මේ මෙහෙ කතාවක් කියනවා අග්නිදිග ආශ්‍රයාවේ තියෙන හොඳම සෞඛ්‍ය සේවය තියෙන ලංකාවේ කියලා. ඔබතුමා මොකද කියන්නේ? ලෝකේ හොඳම සෞඛ්‍ය තියෙන රටක් තමයි අද ලංකාව. එහෙමයි එතුමා උත්තර දුන්නේ. කොමන්වෙල්ත් එකට ඇවිල්ලා බිල් ගේට්ස් මහත්තයා මොකද්ද කිව්වේ අද ලංකාවේ සෞඛ්‍ය ගැන? ලංකාවෙන් ඉගෙන ගන්නයි කිව්වා සෞඛ්‍ය ගොඩනගන හැටි. ඇමරිකාවේ මේ තරම් හොඳ නිදහස් සෞඛ්‍ය සේවයක් නැහැ. මාර්තු අග වෙනකොට මේ රෝගීන්ට කරපු මේ අපරාධය අපි නිවැරදි කරනවා. අනිත් ඒවත් ප්‍රජාතන්ත්‍රවාදී නිවැරදි කරා වගේ මේකත් අපි කරනවා. IT ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk